මෝහක්හලෝ නිප්හාන සමන්තා චක්කවාලේ සුව్්‍ර ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්ම සාවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදම්තා නමු තස්ස භගවතු, අරහතු සම්මා සම්බුද්දස්ස, නමු තස්ස භගවතු, අරහතු, සම්මා සබුද්දස්ස. නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්න බුදුරජාණන් වහන්සේ විසින්, ලෝකයට පහළ වෙලා පැහැදිලි කරපු ධරමය ඇතුළේ මයි අපට නිවෙෙන්ඩ තියෙන්නේ එතුරේ නිවෙන්න අදාල වැඩ පිළිවෙලා අපට ඔගුල්ලට කියලා දෙන්න පුළුවන් නිවීමේ සම්පූර්යෙන් වගකීම තියන්නේ මේ ඇත්තන්ටයි. ඔගල්ල තුළ නිවීමක් නැත්තන් අනේ මෙච්චට බණකිවට වැඩ ෑනේ බලන්නකෝ මිනිසු නිවිලනෑනී කියනවනං ඒක ඔගොල්ලන්ගේම අඩු පහඩුවක් ඒක අපේ මකක්වත් එක නිමී ඒ ඔගුල්ලන්ගේම අඩුවක්. දොගොල්ල නිල නැත්තේ ඒ ධරමේටන ඔගොල්ලුන්ට ප්‍රතිපත්තියට එකතුෙන්ට බැරි නිසා මිසක් ප්‍රතිපත්තිය ගැටලුවත් නිසා නෙමි දැඟගොල්ු ප්‍රතිපත්තියට චෝදනා කරලා හරියන්න ඒ ප්‍රතිපත්තියට එකතුෙන්ට බැරි ඔගුල්ලන්ට මොගොල්ු චෝදනා කරගඩා ඉතියෙන්නේ මොකද මේ ප්‍රතිපත්තියට එකතු නොත් එහෙම එයා නිවෙනවා මයි දැවුණ මේ කාලේ ප්‍රතිපත්ති මතු වෙලා නැත්තං බැන්ට කමන්නේ පලන්නකු දැන් මේ බුද්ධ ශාසනය නාමේ මුණෝ අද මේ කියන්න මේ ප්‍රතිපත්තියක් නෑනි මේ කාලේ ක ආර්යෂ්ඨාගි මානගගේ බහන්සේල් අපට කියන්නේ නෑනී පටිච්ච සමුපාද ගන් බහන්සේ ඇැයි අපිට කියන්න නැත්ත ඒකන බුදුදහම සාරය කියලා ඔන්නවා කියන්න නැත්තං අපිට චෝදනා කලාට කමක් නෑ. ඇව දැන් අපි චෝදනාව භාර්ගන්ඩ ලැස්ති නෑ ඇයි අපි ඔගොල්න්ට පටිච්ච සමුපාදයත් කිය තියෙනවා ආර්යෂටාංග මාර්ගට් කියලාතියෙනවා ඒවා වඩාගෙන යන නාවිද ණය ක්‍රම ගැන කියලා තියෙන කඒක විදියටට ඒ වඩන්න පුළුවන් ඒවා වඩන්්ඩෝන එකඒක විදික්‍රම ගැන අපි ෝගොල්ලංව දැනුවත් කරලා තියෙනවා නොයික්්‍රම ගැන ඔගුලු දැනුවත් කලා තියෙනවා ඒවායි නිවැෙන්ඩ බැරිවුනානං ඔගොල් අන්ට සුවපත්තෙන්ට බැරිවුනානං ඇතුලාන්තේ වෙනස් කර ගණ්ඩ බැරිවනානං ඒකේ වගකීම ඔගුල්ලොම බාරගණ්ඩෝන එතුොට දැන් හරි වගකීම භාරගන්නවා කියලා මේ ගතවන ජීවිතය ඇතුළේ අපි මොනවාද කරන්න ඕන මොනවාගෙන්ද අපි ශක්තිමත්තු වෙන්න ඕන දැන් ඔබ හම්සේලා ඔය කියන එක අපි කොතනින් ද පටන්ගන්න ඕන කතනින් දිවර කරන්න ඕන කියලා ඔගුල්ලු තන් අහන් ඕන පැත්තට අපිට ගොඩාකේව කටපාඩන් කරකර මහන්සි වෙලා ඒවා මතකතියාගෙන ගොඩාක් වැඩා පිට කරන්න බෑණි එතුට ගොඩාක් වැඩ කරන්න බැරිනම් කරන්න පුළුවන්ටික් කියන්න මොනොහරි ගොඩාක්කෙව කරන්න බැරිනම් කරන්න පුළුවන්ඒ වැටිකක් අපට කියන්නේ යන්නඒවාසාදාහරණ ප්‍රශ්න ඇයි ගොඩක් කරන්නත් බෑ මතක තියාගන්නඩත් බෑ මේ අන විදියට මනාමතක තියාගන්ද. කටපාඩන් කර මතක තියාගණ කරන්න දෙන්නේ දෙැ කටපාඩන් කරන්න කොහෙ කටපාඩන් කරන්නද මේ බලන්නකු අපිට තියෙන වැඩ. මේ දිනදා ගත වන ජීවිතය ඇතුළේ දරුමල්ලුන්ගේ පවුල් සංස්ථාවයි රැකි රක්ෂාදී කටයුතු කරදි මේ තියෙන වැඩත්තික්ක අපට පුළොඳ වකට පන කරකරින්ද. බෑ දැඟෙන අප ඒවට වෙලාවක් අදන්නඩ ඕන්න ඇමුතුුවන්. ඉලක්කටම ඔගොල්ලෝ සනාත වෙන්ඩුවඋන. එතකොට ඒ ඉලක්කෙටම සනාත වෙන එකට සනාත කියන්නේ පන්නත්නී ධර්මී තියෙනවා හරි ලස්සන දෙයක් මේ නිවන් මඟට උදව්ව දෙන්නේ? අවබෝධය පැත්තට උදව්ව දෙන්නේ කෙලෙස් නිරුද්ධ කිරීම පිණි සුදව්ව දෙන්නේ නාත කරන ධර්මවලින් කියනවා නාත කරන ධර්ම දහයක් තිනවා එනි සපියට නො දසනාත කරන ධර්ම කියලා නාත කරන ධර්ම කියල කියන්නේ පින්නත්න තමන්ට පිහිට සලසා දෙන කියන එක තමන්ට පිහිට තමන්ට පිහිට සලසා දෙන කියන අර්ථයන් කියනවා නාත කරන කියලා ගොලගේ පිට හදාගන දන්න හල බලන්නකු රැ නිකං නිින්දට ගියාම ඇදේ හන්සේ අහල බලන්නකු මට දැම් පහිටත් තියෙනවාද එතුරු මම මට මගේ ජීවිතය අත් හරෙනකොට මට ක්‍රැකවරණ තියෙනවාද මට යහප තක්තියනෙනවාද මං මගේ පිළිසරන හදාගෙන දින්න කියලා ඔගුල් ඔගුලන් හල බලන්නකු එතත් නිකම් වෙව්ලලා හැරයි බයවෙලානැගිටි ඇයි ඕගොල්ලන්ට එම පිහිටක් නෑ ඔගොල්ලට පිහිටක් නැත්තේ ඕගොල්ලෝ ඇතුලාම්තේ ඇතුළේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාවත් එක්ක තමන්ගේ ජීවිතය හදාගෙන නෑ එතුරයි ජීවිතය හදාගණ්ඩ විරෝධය විදිට ඔගොල්ලො දකින්නේමකක්ද මේ වැඩත් එක් ඕබෑ අන්න ඔක තමා ගොල්ලන්නට තියෙන කතාව මේ කාර්ය බහුල ජීවිතය ඕබෑ මේ මේ මහපොලොවත් එක්ක හැපෙන ගමන් ඕව කරන්න බෑ එට පස්සේ දරුමල්ලෝ නඩත්තු කර ගමන් හාදුරනය වකරන්න බැ අපිට ොම ගොල්ලොට කියන්න ටිකත් තියෙනවා හැබැ මොනවා තිබ්බත් මොනවා තිබ්බත් ඔය ජීවිතය ඇතුළේම කරන්්ඩ පුළුවන් දෙයක් බුද්ධ දේශනාව කියන්නේ ප්‍රතිපත්තිකයන් ඔගුල්ලෝයි ගත කරන ජීවිතය ඇතුලෙන්ම මතුකරගන්න ඕන දෙයක් මිසක් ඔය ගත කරන ජීවිතයෙන් අයිවෙලා කරණ් ඕනයක් නෙම අඉංගල කර්ඩ ඕන මේිකරන්න එපා අපි කියන එක ඔගුල ගත කරන්න සුපුරුදු ජීවිතයෙන් අයිං වෙලා ඕක නතරළ දා කරඩ් ඕනනින්න ඔුල් මේට ඉන්ෙපායි ෑ දරුල්ුගේ වැඩටයුතු ඩටකඩම් දේපල ෙවල් දොරුවල් යායවා හන මිලමු දල් එක මේවත් එක්ක දහස්සකුත් වැඩගොඩක් තියෙද්දී නොඒ වැඩ තියෙද්දී එකත් දෙකක් නෙමේ මහ වැඩ කෝටියක් තියද්දි පිවත්නී ඔගුල්ල හිතනවද ඔය වැඩවල්ට පරිබාහිෙරෝ මේ ිෙනුවන් කාය හදාගන්න ලුවන් කියලා අමාරුයි හැබැයි දැන් අපි කියන්නේ මේකට වෙනම කාලයක් හගෙන ලෑස්තිවෙන්න කියනෙමී දැන් යන රටාවති නෝනී ඔය රටාව ඇතුළට මේක ගණ්ඩ ඉතියෙන්නේ එතට යා එක දවසක්වත් වැඩ නතර කරඩ න්න ඔය සුපුරුදු ජීවිතය එක දවසක්වත් අයින්කර්ඩ ඕන්නේ ඔය සුපුරුදු ජීවිතය ඇතුළට ධර්මී ගණ්ඩ කියල විතරයි අපි කියන්නේ අන්න එත ගොට ධර්මී කියෙනවා නාත කරන ධර්ම තමාටම පිහිට සලසාගත්තා වෙනවා තමාටම පිහිට සලසා ගත්ත වෙන තමාට පිහිට කියන්නේ පින්නත්නි මාසට දානි දෙනය කෙම නිමි සමහරා හිතානිින්වා පන්සලේ ක්‍රියාකාරිය සාමාජිකයෙක් වෙන එක තමයි ස්ථාවරත්වය කියලා ඒ මෙහි ඉතිං කට්ටිය කියන කතා නියවා මෙත්ම් පින්නත්නෝේ මාසිකව දම්මුර දෙනේවා පන්සලයේ විහෙර විහාරාංග උදව්ක හදන්්ඩ උදව් කරනඒවා වැඩිහිටි නිවාස ළමා නිවාස අරුවටමවට දන් දෙනේවා චෛත්‍ය බෝධීන් වහන්සේලා වෙනුවෙන් උදව් කරනේවා රන්නටවල් හදනේවා ටයිල්ලල්ලනේවා වැල අතුරනේවා ඉති ඔකෝම අපි මිහිකරනේවනි දෙපේ පේනෝනික දැ අපි දැක්කා මේ ඔයදැන්න සමහර සමහර ඉදිකිරීමම වා පන්සල්ලල කරද්දී මෙ කණ්ඩායම් විදියට ගිං ඒවා කරනවා එක හොඳ දෙයක් හොඳ දෙයක් කණ්ඩායම් විදියට යනොඒට බස් සරගෙන වැෑ නරගන යනෝ අපිම ඔන්නො කොහැරි මලුවක් හදනෝ කියලා සෑයක් හදනවා කියලා කණ්ඩායමක් විදියට යනෝ ගිහින් එක තුවෙලා ඒවා කරනවා එති එක හොඳ දෙයක්නෙ එක නරක දෙයක් නෙමින් ඔන්න දැ ඒ වැඩට ඔගුල්ලු දවසක් කමමාරක් වෙන් කර ගන්නවන වැඩා අතරයඒනේ වැඩ අත ගුල්ුේ දවසක් කමරක් වෙන් කරගන්න ගොල්ලු පරලුවට යහපතක් වන්නඩෝන කියල ෙම හිතාගෙන සමහර ගඩා කාරය බහුල ජීවිතය ෙවුණනා එපවා ඒකට වෙලාවක් වංකර ගන්නවා. එතුර ඒ වෙලාව වංකරගන්න එක හොඳ දෙයක් ඒක නරක දෙයක් නෙම එක හොඳුගා වටිනා දෙයක්. හැබැයි යෝගොල්ලු හිතන්නපා මේ එහෙම උදව්වක් කලා කියලා එම වෙහර විහාර හදී ඒවට අපි අම්යම් බිදිට අපට පුළුවන් හැටියට උපකාර කලා කියලා අනුග්‍රහ කලා කියලා ඒවා වෙනුවෙන් අපි මහම්සි වනා කියලා ගොල්ලන්ට ස්ථාවර පිලිසරනක් දැන් හරි මම තමයි පන්සලි අරමය හැදුව කියල ඔගුලු පහිටත්වති නොකිල හිතන් දෙපා ඒවා ඉතාම අර්ථවත් දේවල් ඒවා බුදුරජාණ වන්සක ශ්‍රාවකයකුට වැදගත්යක් හැබැයිඒ ප්‍රතිපත්තිය කියන්නේ ඊට වඩා හාත් පසින් වෙනසක ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය වෙනුවෙන් ෝගොල්න්න්න ගොඩක්වය එලිය මහන්සි වඩයක් නැති නිසා තමයි අපි කියන්නේ ඔය වැඩපල කරන්න ගමම්ම ප්‍රතිපත්තිය හදාග්ඩ කියලා ඒක හදාගත්තොත් එහෙම පුද්දුම සැහැල්ලුවක් පුද්දුම සහනයක් පුද්දුම සතු ටක්තිය නෝගොල්න්ට මේක භෘක්තිවිදින්න පුළුවන්න්නේ දැම් බලන්න්නුකොයි ප්‍රතිපත්තියක් නැති දැන් ෝගොලගේ ජීවිතය මේ වෙනකට ඔගලගේ ජීත ්‍රපත්තියක් නෑ ප්‍රතිපත්තියක් නැති ජීවිතය කෝ සහනය කෝගොල්ලන්ට සැහැලුවක් පිළිසරණ කෝ බලාපොරොත්තු සතුට මොක කොත් අම්වෙලානෑ හැබැයි ප්‍රතිපත්තිය මිශ්‍ර කර ගත්තා හම ජීවිතයට ඔලොේ දැන් දුවන ගම් ගැම්මටම දුවන මඟටම දුවගෙන යන වේගයට ප්‍රතිපත්ති එකතු කර ගත්තට පස්සේ ඒ ප්‍රතිපත්තිය ඇතුළෙන් උපද්ධව වනව නිරාමිස ප්‍රීතියක් ඒ මේ ලෝක ධර්මතාවය මිනිසු සසාහනෙන් අතෘපතියෙන් ඉතාම පීඩාවිෙන් ඉ ප්‍රතිපත්තියක් නැති කමට ප්‍රතිපත්තියක් නෑ ඒතුල් ප්‍රතිපතියක් නති වෙච්ච තැනක පිවති ප්‍රකෝටි ගන කම්ඹුුණක් සතුට නෑ කොච්චර අම්බුුණක් සතුටු නෑ ප්‍රතිපත්තියක් නැති ජීවිතය ඇතුළ තින අසාහනය සම්තෘප්තිමත් කරලා ඉවර කරන්න බැරි ජීවිතයක් තියෙන ප්‍රතිපත්තියක් නැති තැනක ඒනි අගුගල ප්‍රතිපත්තියයට එකතු නොත් තා ස්ල්පදේවලටිකක් වුණන තැති ොලඟ ජවිත ලසට පවත්වන්න. ඔන්නඔයි ප්‍රතිපත්තියට තමයි දස නාත කරන ධර්ම කියලා කියන්නේ. ඔන්න දැම් ප්‍රතිපත්තියට අවශ්‍යදේ. ඔගොලො සුපුරදු වැඩ ටිකම කරග යනවා ටක එකුතු කරගන්න නොචරයි. පලවෙනි නාත කරන ධර්මයම කදද. ඉදාවුසෝ බික්කු, සීලවා හෝතී පාතිමෝක්ක සංවර සංමුතෝ ආචාර ගෝ්චර සම්පන්නෝ අනු මත්තේසු වජ්‍යේ සු බය දස්සා වී. සමාදාය සික්කං සික්කා පදේසූ යං අවසෝ බික්කූ සීලවා හෝතී බුදුරජන් වහන්සි වදාලා මහණෙනි ප්‍රතිපත්තිය පලවෙෙන එක තමයි අධසීල සිික්‍ෂා සමාධානය. එතුට අධිසීල සික්ෂ සමාධානය ේනකොට ඔගොල් අංඟගොලුවට පෝට පන්සල් යන. පෝට පන්සල්ගිින් උතුරු සලුවක්කේම දාගන ඉති ඉ පපින්ංකෝ පරවම ොටිකත් අරංගිින් හොය මුල්ලකට වෙලා වාඩි වෙලා පන්සල උදේන්ද හවස්සනක පන්තලටලා ඉන්නක තයි ගුලන්ගේ ඔොල සලේලකු මත් නමේ එකන ඒකත් හොඳයි ඒකත් ප්‍රතිපත්තියට උපකාරාර්ථයෙන් වැද ග දෙම්බලන මෙතන කියන ඔන්න ඔන්න ප්‍රතිපති පලවෙනි තැන මූලික තත්ත්ව එමකත්ද පලවිනික තමයි ඉදව් සෝ බික්කූ මේක දස නාත කරන ධර්මවල පලවිනික සීලේ ගනැතිමති දන්න නි කිල ඔගුලු කියයි නෑ පිවත්න්නේ සීලවා හෝති පාතිමෝක්ක සංවර සංගත භික්ෂුවක් නම් පාතිමෝක්ෂයෙන් සංමර වෙන්ඩෝන එක ගිහවන්ට අදාල නෑ එනිසා මංගෙක් කියන්න යන්න. ආචාර ගෝචර සම්ප වු ආචාර ගෝචර සම්පන් වෝ කියලා කියන්නේ ඇතුම් ඇවතු පැවතුම් ධර්මානකුල වෙෙන්ඩෝන ඇවතුම් පැවතුම් ධර්මාණකුල වෙන්ඩෝන කියල කියන්නේ හැම වෙලාවකම ඇවතුම් පැවතුම් ඕකොලඟ තින්නේ හොද සිහියෙන් කරන්න ඩෝන සිහෙන්. සමට ඇවතුම් පැවතුම් ොපිසකි සමහරිට ඇවතුම් පැවතුම් ටික යන ගමන් කුස්සයේ එතු සලේ දියුණු කරන කුසිහලටන්ඩුනෑ එතු ස ඇවතුම් පැවතුම් වා ඒක ධර්මී ලස්සන වචනයක් පාවි්චි කරන ආචාර ගෝචර සම්පන්න වූ කියලා ආචාර ගෝචර ඇවතුම් පැවතුම් කරද්දී හැම වෙලාවකුම සීහය තියාගන්න ඇතුළේ ආචාර ගෝචර සම්පන්න ව නකට <us> ඒ ේ ැසිලි ැසිලි රදදිපුලවා ආචාර ගෝචර සම්පන්න එනම්ම සේටතු දව ැසිලි සිලි රදදිි පවි ගන්න දක් ෙන්ඩෝන එකැන මේ එනම් සිේ න ජීවන දර්සනයක් විදන මතුව ෙන් න ො තරන ර න ගතකරන ජීවිතය ඇතුළලට දස නාතකරන ධර්ම මික්ස් මිත්‍ර කරගන්න විතරයියෙන් වෙන කරන්න දෙයක්නේ ආචාර ගෝචර සම්පන්න. ඉට පස්සේ අනු මත්තේසු වජ්‍යේසු බය දස්සාාවී. එතරා ඇවතුම් පැවතුම්මල හොඳට සිහිය තියෙනකොට. සහිය තිබොත් ක ලෙස්න තන ඉතාමසිහියන් ඒ වැඩේ කරනවා ඒඒ වැඩ සසිියෙන් කලොත් මනුසේ බලාගනිතින දියුණුවෙන්නේ අද මෙතන වැඩ කරන්නේසිහ වෙන කොහේ අරිතය ගන බනහන්නේ මෙතන ස ඔපිසක තිය ලැවිල්ලා මෙතන කායතියනවා නමුත් සහ නෑ අට එතවුණට මේ ධර්මී යන්නෑන අගලුවට ඒ මේ වෙලාවේ වැඩේ හරි නෑනිි අසාරථකයිනි එනම් මේ අනු ආචාර ගෝච්චර සම්පන්නෝ කියලා කියන ඇවතුම් පැවතුම් හදා ගනිද්දී ඒක වග කනදදින්න පුුවන් යදදිිහදදි වන්න පුුවන් දරුවගේ වැඩ ටික රදදි වඩ පුුවන් තමන්ගේ කියා කරන ස්ථාන වඩ පුුවන් කොත්තන දිහරි මක් නෑ පින්න්නවත් හොන්දට සිහ ඇතුල තියාක බලන් සීලේගන ප දන්නටිකට බල කොච්චට දත් නොකිලා මේටමකන නාත කරන ධර්ම පලවෙෙනක පස් අනුමත්තේ සු වජ්‍යේසු බය දස්සව අනු මාත්‍ර වරදෙහි බයි දකින්න ඕන කියනවා. අරසිහිය තිබ්බාම් පොඩිවස් වර දින්න නේනම් මේවා නිකන් අමුතුුවෙන් ආය හදන්න දෙයක්නෑ අර පින්නත්න ආචාර්ගෝචර ආචාර්ගෝචර සම්පන්න වෙනකොට ඇවතුම් පැවතුම් හොඳ සිහියෙන් කරනකොට එකන සිහිය උපදෝගන්න විතරයි තියන්නේ වෙනද කරපු වැඩිකේ විදිටම කරනවා සිය උපද්දෝ කන්නවා සිය උපදවගන සිය උපදධවගෙන ඒ සිය පදව වගෙන ඇවතුම් පැවතුම් කරදි අනුමත්තේසු වජ්‍යේසු බයදස්ාවේ අනුමාත්‍රවත් වරදක් වෙන්නේ අනුමත්තේසු වජ්‍යේසු බයදස්සාාව අනුමාත්‍රවත් වර දක්වවෙන්න සීියතියෙන් නිසා වැරදුනොත් කියල තමන්ගේ ඇතුළි බයක් තියෙනවා. කවදාවත් හොරකන් කරන්න හිතෙන්නේ කවදාවත් බොරු කියඩ හිතෙන්නේ නිකම්ම සිල් අමුතුවින්සිිල්ල ඕන්නන උදෙන්ම ම පන්සිල්රර්ණ යන ද උදෙ කැන පන්සිල් ේෙස් සම්ම හවසර පසිල්ල ෙමික් නෑ පන්සිල්ගන්නට ඕනමනෑය හැයි පන්සිල්වල ඉලක්කයේ යාගේ ජීවිතය ඇතුලාන්තේ තුළ ජීවිත කතාව ඇතුළ වැඩ නැද්ද. වැඩෙනවා. අනුමත්තේසු වජ්‍යයවිසු බයදස්සව අනුමාත්‍ර වරදක්වත් ඉන්න. ඒගැන දුෂ්චරිතය මොදක්වොත් නෑ. එඒ ඒනමකට කියන නාත කරණය. අන්න එතන තමයි යාසනාත කරන්නේ අනුමාත්‍ර වරදහිවත් බයත් දකින්නේ. එතු අනුමාත්‍ර වරදෙහි එතුළ කෙනෙක් කියන පුලොම අරයත්තු ඔය වගේ දේවල් කරන මං කරා මක් වෙනවා නෑ එයා තන්නවා ඇ තමන් පරිස්තන් කරගන්න එක තමයි පලවිෙනීක. දෙ බලනකයි සමහ ආයතනව හෝකන් කරන්නේ අපේ ප්‍රධානයන් තොරකන් කරනවා ඉතින් අපි මේක ගත්තට මක් වෙනවාද අන්න එහෙම නි කිය. පයාමහමික්ත්තන ොදි මේ ංච දෙදයන්න්න ගත්තේ බලන්ඩිපාය පාලකව හරකන් කරන විදී කිය පාලක ොන්ඩට කියා මෙයත් හොරකන් කරනවා එදර දැයාගේ ඇතර කියන පාලක හොරකන් කරන්නේ ලොකුවට තැන් අපිම මේ පොතක් කරගත්තට මක් වෙනවද ඔපිස්ස එකේ වැඩ කරහීම තමයි කියන්නේ අපි මේ පුංචපේ ළමම පැෑනක් ගින්දුන්නට මොකද වෙන්න අපිමි පැනක්න ගත්තේ බලන්ු පාක හොරන් කරන විද කියලා යහිමීට පෑන බෑගකි කරදාගන්න. ඇයි අනුමත්තේසු වජ්‍යේසු බයදස්සා වී, අනුමාත්‍ර වරදෙහි බයනෑයි සහිය නෑන. සිහියනෑ ල ආචාර ගෝචර සම්පන්න කම ඇතුළි සියය තිම්බොත් අනුමත්තේසු වජ්‍යේසු බයදස්සාවී. සමාදාය සික්කං, සික්්කාා පදේසු මොනවාහරි සමමාධං විච්ච සික්ෂාවක්තින එකතරකිනෝ. හැබැයි එක අමුතුින් රින් දය නෑැ පින්නත් අපි පන්සිල් සමදංග වුණා කියලා. ඒකන මෙිතනි කියන සමාදාය සික්කති සික්්කාා පදේසු. සමාධං වෙච්ච යම්කිසි ශික්ෂාපදයක් තියෙනවා නං ඒ සිික්ෂණය තුළ තික් වෙනවා පින්වත් මහනිනී මේක තමයි පලවෙනි නාත කරන ධර්මී කියනවා. එතනම පරික්සන්න ඇද්ද. වින මොකුත් කරන්නට ෑනි. තැම්මි කියන්නේ ඕගොල්ලන්ගේ ආර්ථකය වැෑමිෙන වැඩකුත් නෙමේයි. ඕගොල්න්ගේ පර්සකට තටටුවෙනෙකුත් නෙමයි. ඕගොල්ලන්ට කරන්න බැරිෙක්කුත් නෙමී පුරුදජීත වෙන කර ඕන කියලත් මේ බලන කොච්චර බදුරජනුස මදාලෙක කොච්ච ස්්‍රායෝගිකයිද අපිට බෑ අපිට පුළුවන් කියලා බෙදන්න බැනීමේ පුළුවන් මේ බැරියි කියල බදන්න දන්නේ ඕගොල ගතවන ජීවිතය ඇතුළේ සිහිය උපදවාගෙන ධර්මය මතු කරඩ විතරයි තියෙන් පොඩ්ඩක්වත් මේ වැඩකරණ එක වෙනස් කරන්න එපා පොඩ්ඩක්වත් ගනුදිනු කරණක වෙනස් කරන්න එපා මේ වන්න සෝගලගේ ඇතුළේ හදා ගණ්ඩෝ. මේ වෙන සහගන්නඩ බැරිවුණුත් ඔගුොල්න්ගේ ජීතය අසාර්ථකයි. ඔතනින් පටන් ගඩ තියෙන සමහර යහනවාන අපිට හාදුරනයේ ධර්මය කොහෙන්ද පටන් ගන්නේ කියලා අපි දැන් ඔගොල්ලන්ගේ ඔය හාමුදුරු කියන බණන ොඩාක් කහල ඔලිුවේ තියෙනවා වනස් කියන්නඩුකු කොතනින් හරි පටන් ග්ඩ තැක් එක්ක වෙෙසකට පෝයට පන්සලින් පටන් ගණඩද පොසොන්ට පන්සලින් පටන් ඒ කොහෙමත් පටන් ගඩ දෙයක් නෑ. ඕගොල්ල වැඩකරක නින සැන පටන් ගඩ තියෙන්නේ ලම දැම් වැඩකර ඉන්න මටම ඇතුලින් ඔකොල මේක පටන් ගඩ යෙන්නේ. ඊටම දෙවනින මේටික හදාගණඩ පින්න්නවත්න ඒට පාන්සකගොල දුන්නත්තකයි නැත්තකයි හදවසට දාන දුන්නත්තකයි නැතත්තකයි යාට තුන්මාසට න කිවත්තකයි නතත්තක අවරුද්දර පින්න් කලාත්තකයි නතත්තකයි මටික තිබ්බ පිරිනත්නේ ඒ ශ්‍රාවකයා තුළ තමන්ගේ පිහිටයා හදාගෙන යවරයි. ආය වෙන කෙනෙක්ගේ ධනවලින් යපෙන්ට දෙයක් නෑ. පාස ගල ල මට සුගදති පාර්තනයි බලා පොරොත්තුන්දන්න හින්නයි කරාට කමක් නෑ. කරත්තකයි නැතත්තිකයි. කරන්න බැරි වනත් කිසි ප්‍රශ්නයන. නාත කරනේ එයාගේ පිහිටයා හදාගෙන ඉවරයි. තමන්ගේ පිට හගෙන ඉවරයි ද මල ේවනය එක බුදුරජාන්සේ මතක්න පුනච පරන් බික්කු. බහුස්සුතෝ හෝතී සුත දරෝ සුත සන්තිච්චයෝ. යෝතයේ දම්මා ආධිකල්්‍යයානා මජ්ජේ කල්ලයානා පරියෝසානී කල්්‍යයානා සත්තා සභ්‍යන්ජනා කේවල පරිසුන් පරිපුා පරිසුද්දම් බ්‍රහ්ම රියන් අභිවදන්තිී ඔන්න දෙවන එක මේටික හදාගෙන බලන්නකු ලස්සටයා ධර්මාර් ගිසර හටියන් නැදකල් මේටික හදාගෙන බලන්ඩුකො පින්නත්නී නිකම් මාසයක් විතර විශසාාල වගොලගේ ජීවිතයේ ප්‍රබෝධයක් නැද්ද වෙනස්කමක් නැදකෙ ඕගල්න්ට තේරෙයේෙදාට ම නැතිවුනාට පසේ ඇම්ම දාම්බ නැහවුවත්වටන්නේ. හැම දාම්බ නැහුවත්තටන්න මේටික තමන්ගේ ඇතුළල නැත්තං මේ නාත කරන ධර්ම කියන්නේ ඔබෝ කවදාව තනාත කරන්න. එතන තමයි පරිසමතින් අනික බැ දෙයක් නම මේ කරන්න දැම්බල එක තිෙනවා බහුස්සුතෝහෝතී බොහෝ ඇසූපිරූ තැන්තිෙන්න් ඩෝනලු. ඒ නිං යා ධර්මය අහ්ඩෝනද නැද්ද ආන්්ඩෝන දුරකනක ඔන්න ඕක බෑනි හාන්දුරනය පිටි ඔපිස් එක ඉඳලබෑ ඩරනගම් පින්නත්නට සැලස් මක් කදාගන්නම මේ හැමවෙලාල බ හඩුවන්නේ ඒක පපුරි සැලස්මක් හදාගන්නමකද අපි තු කොළඹට එන්දෝන වැඩට යතුර කොළඹට වැඩට එන්න ඕන වැඩට එන්නේ බස්සකි බස්ස එනකොට ගැදරින් එලියට බැහැලා නිකම් ෆෝේ බනක්දාගන්න ඒයෆෝර්ණකි ඒක දාගන ඒ නම කොලට නකම් හිනතැකට දෙන ම කරුව කතා කනේ හෙන් ෙත්නේ කෙස විසි ත්නේ මොකක්වත්නය අහගන නවා එක්කෝ දැන් කරදර මගේ නම් එයාට පුළුවන් උදෙම්ම නැගිටලා දැසාමානින් හතරට පහට නැකිදෝනි පැයක් තමන්ගේ වැඩ ටික කරන ගමන් ධර්මදේශනාවත් දාලතිනෝ ගෙදර වැඩටි කරන ගමන් එක්කෝ තමන් තමන් ගෙදරග පැයක් විතර අපිතම දහයටන නිදාගන්නේ පැයක්ක් විතට ධර්මදේශනා දාළ එතකට අර බහස්සරත බාව නිකම් වෙනනවා එයයා අමුතුුවෙන් හෝරාවක් වෙන් කලා බනහල නෑ අපි ඔෆිස්ස එක කියලා රාජ්‍යසේවහෙම වැඩ හරි අඩුවනි ඔෆිසි එකේ නිකන් ඉන්න වෙලාට කවරුත් නැ වෙලාවට විනාරි දහයක් පහලව කරිකමත් නෑ නිකන් පොඩි දෙේසනක් හන කවරත් නැතිවෙලාවට කවරත් නැතිවලට පො විනාරිි හයක් පහලවක් නිකම් බණක් හනවා වල්ෙ මේ පටිච සම්පාදය ස්කන් ධතු ආදරී ගන පිපනක් නෝ තේරුම් ඇතත් අහනෝ ඒක මහනවා ඒක මහනෝ තේරෙන් ඇ කළ අයින් කරල දානඇයි නාත කරන තමන් සනාතන ඇතිබිෙනනි බහුස්ුරතු බහුසුරතතායි කියෙ ගැනේ ඔක්කොම දන්න කියක නෙම බහුසුරුතයි කියන කියන්නේ මේ ලෝ ිහිනන් කියන ඔකෝ ගඩා දැනුවත්ති ොකකිින් නෑ ස්කන්ද ධාතු ආයතන පිළිබඳ පටච්ච සමපාදය පිළිබඳ ප්‍රතිපත්තිය පිළිබඳ සත්තිස් බෝධි පක්ික ධරමය පිළිබඳ ආතු ගඩනගෙන යාන දැනුම බහුසරෘතයි. එත බහුස්සුතුෝ ඒන පස්සිිකන බෞස්සුතෝ හොති සුතදර සුතන් සංනිච්ච යෝ. එකන බොහෝ ඇසු පෙරූ තැන්තියාගන්නවා ඇසූ දහම් දරන්නේවේ ඒ ධර්මය හොඳට දරාගන්නවා. තට මතකතියාගන්නවා. ඇයි කොයි වෙලාවේරම මේ ධර්මි පාවිච්චි කරන්න අවස්ථාවේයි. හොන්තට ධර්මය මතක තියාගන්නවා. පාවිඇයි දරාගෙනන පාවිච්ිරන්න අදහසෙයි. ඒ හපු දධර්මය හිත ඇතුේ රැස් කරග තියාගන්න එක තමයියඇ ධම්මවිජයේ ොද්ජන්ගේ කියලා කියන්නේ පැස් කරගන තියාගන්න එතුේ කොම ධර්මයද අපි කොහම ධර්මයත්ද එකතු කරගන්නේ එය එකතු කරගන්න ධර්මය කබඳ ස්වභාවයකක්ද මෙතන කියනවා ආදිි කල්්‍යානයේ මජ්ජයේ කල්්‍යානයේ පරියෝසාන කල්්‍යන මුලත් කල්ල්‍යාන විඩෝනේ ධර්මය එකඒක් කනා කිය වැැල්වටර හිම නම බන කියලා කොච්චරව කියරීමවාද ආදි කල්්‍යයානේ මජ්ජයේ කල්්‍යාන පරයෝසානය කල මුල කල්්‍යන වෙච් මැද කල්ල්‍යාන විචා ත් කල්්‍යාන විච්චික විතර මක යාය ගන්නේ ආහෙනම් මේ හාමුදුරුරු කියන පොත්පත්වලතින ඔොකෝ මතක තියාගන්නේ මුලත් මුලත් කල්්‍යාන විච්චේ එක මකද මුල කල්්‍යයාන කියන්නේ මුල කල්්‍යයන් කැන සීලය මජ්ජයේ කල්්‍යයාන මොකද මැද සමාධිය පරියෝසානය කල්ල්‍යයන අවසානය ප්‍ර්ඥාව සීල සමාධ ප්‍රඥාවගෙන කොහෙන් අ ධර්මය හුණුත් එක ුන්තරොු තියාගන්න කතාන්දර ඒ දැන් අපිට ඒවනි මතක අපි ධර්මී කිය මතක තියාගෙන දල්ති කතාන්ද ටික. එක්ක ධර්මී කියලා මතක තියයාගෙන ගන්නන්නේ අදින්ට කිය පු විදිය මක රහන්දර අඳන්ට මන්න මේ ද කිව ඔයමකක්ද න්දගන ඒ හ අපි මතක තියාගන්න. අම් මතකතියාගන්නවන ධර්මී පැහදිිව තෝරනවා ධර්මකක්ද. මෙතන භාගතු වන්සිේ දේශන හරි ලස්සට තෝරලාතිය නවා පි නත්න ඒ ශ්‍රාවකයා ආදිි කල්්‍යාන මජගේෙ කල්ලන පරිියෝසාන කල්්‍යානෙක විතර මතක තියා ගන්න ඒක සීල සසාධි ප්‍රශඥාව ගැන කතා විතරමයි මතක තියා ගන්න මොකද කොයි වෙලා විහරි ඕක පාවිචිරනවස්ථාවේ නවා. කොතනතික අපි දන්නන්නේ නෑ කොතන හරි ඕක පාවිචි කරන අදහස එන්ඩ පුළුව. ට පස්සේ පින්නවත්න ඒ තුොට පැහැදිලි වචන වලින් පැහැදිි අර්ථය මතක තියාගන්නවා හොදට එයා එයා විසින් තේරුම් අරගෙන තේරුම් අර්ගන මතක තියාගන්නවා ඊ පස්සේ මෙතන ධර්මී තියෙනව පන්නවත්න හැම අතින්ම පාරිශුද්ධ වෙච්ච ඒ පිරිසුදු නිවන්මාර්ගගේම මතු වෙන ධර්මී විතරයි මතක තියාගන්න දැන් අදේ එහමද අප මතක තියාගන්න නෑ බපින්වත්න හොදට මතකයි කොහ රරි අඳදින පලදිින කනබොනිික් ගැ කිවූ කෙස් විතර්කවලට තල්ුවක් ලැබෙනක් කාමුදුරු කෙනෙ කරකිවෝ තුන්ට මතකයි එහොය හොයා හන්ඩ හිතෙනවා මොකද සමහර දේශනාවල තියෙනවා මේ ඉන්න පිරිසව සතුටු කරන්න විහිලු කතා කියනවා ඒගෙනි දේශනාවල විහිලු කතා කියනවා ඇ ආපය සතුරක ද අපිට මෙතන්ටආපොය සතුර කරන් දුණනාවක් නෑ ඇයි ඔබත් එක්ක මාතර සම්බන්ධය තින මේ දේශනාවත්ව කාලය විතරයි නි පස ොලු කියවත්ක තත්ක මට කුද. එතකො ැම් මට ඕගොල්ලග සහතුටු කරඩ නාවවත්නෑ. ඇැබයි මම් මේවෙලා විසිහිුවන උපදවාගන බට කතා කරන්න ච්චරයි. ඇතු මේල් ඒක මටත් ්‍යහපතක්නේ ඇයි මේ හෝරාව ඇතුළ ද මගේ භාවනාවේක මම්මි මටයක් මට දෙයක් කරගන්න ඕගල මේක කතුරන්න නක් එකතු කරන්න එකතුර ආන්න. ම මහතයි ම කරන්න ැ ික්ුවක් බන කියනකගේ භික්ෂුව හපතක් නැයි මේ නිර්මල බුද්ධවාචනය කතාකරගන යනකොට රාගේ හල්ුවක් ලබිනිත් නැතතාම් දේට හල්ුවක් ලැිනිත් ැත්තන් මහෙට ලැබිනිත් නත්තන තල්ුවක්කතද කතාවයේ භික්‍ෂෝ නිකම කියන්නේ හිත ඇතුේ භික්‍ෂුවගේ හිතේ ඒක අනුව විතාර්ක වැඩ කරනවා ඒකටනුව හිතේ විචාර වැඩකරනවා එතෝටඒ භික්‍ෂුවගේ භාවනාවේක ම මගේ වැඩ කරන්න ගොලො කැමත ගල වැඩි කරගන්න. රෝගල් එතට ඒ ෝගොල එකට දක්ෂ න්නනු එත රෝගොල් මිතන් නිදාගත්තන් මටකමන්නේ බනහුවත් කමක්නේ බන නැහැවවත් කමක්නේ ඇයිඒ ඔගුලන්ගේ ස්වභාවයක් ඔගුලන්ගේ සවභාව ඇතව දැහෙමනන් දෙෙන් ආධි කල්්‍යාන මජය කල්්‍යයාන පරිියෝසාාන කල්ලයන මුලම දාග පිරිසුදු පරියාාපතිීම දරා ගණ්ඩෝඕන මොත්තා පරියාාපතිි දහරමීම දරා ගන්න්ඩෝන දැන් අපව දරාගන්න දැන් ඔගොලට සමාධද ගැන කීපු දෙයක් කොල්ලුවේ මුත් කොහැරි පේස්බු එකගේ හාමුදුුව කෙනෙක් කියආපු කතාවක්. ලස්සන්න මුල ඉන්දල අවසාන්ඩ කියයි. ඒ නම් අපට තේරෙනවා අපි නිර්මල පරිාප්තිය දරාගන්න අපේ මනස ඇස්තිරගෙන නෑ. හොඳට බලන්නු. මොකක් හරි පේස්බුක් එකගේ හැරිකමක් නෑ මුොවා හරි භික්ෂුවක් එක්කෝ මොකාකරි දෙයක් ගැන නිකම් බිහිලුවට වගේ නිකං හිනාාවෙන්ඩ කියපු දෙ. මු මේ හාන්දුරු මුල්ල ඉඳලාගට මෙහෙම කිව්වා කියල මතකයි. ඒවනාට මට කියන්නකෝ මේ නිබ්බේද බාගිය සමාධිය කියන්නේ මොකක්ද. ටත් තේරෙ කොහොමද විතක්ක විාර සංසිදල සමාධියයට එකතුවෙන්නේක් තේරෙන්නේ. ලෝකෝත්තර ප්‍රශ්ඥාව කියන්නේ මොකක්ද දන්න. අදිසීල සික්ෂා සමාධානය කියන්නේ මොකද දන්න තු දැංග ගුල්න්ට නාතර ධර්මයක් විදිර සීලයකයනකට අදම කිය පුටි රිඔුුව තිබබෝත් අන්න මුල කල්්‍යනයි බලමී දර්මය ඇතුලෙම තම යාධි කල්්‍යයා බාවය හැදුව. සීලේ කියනකොට අපිකිවවා භික්‍ෂුවක න ප්‍රති ක් ෂ ලෙක ට පසකි චාර ගෝචර සම්පන්න ෙක ඇතුන් පැතු ද සි කරන්නකිවා ඒ අනුමත්ේ ස වජ්‍ය අනුමාත්‍ර වරදක්වත් වෙන්නතුවයි බ දකින්න කියලෙකවා සමාදාය සම සික්කාති සික්කාපද සසාමාධං වෙජ සික්ෂසාපද රක්ෂා කරන්නකකිවවා ඔයදි සීලේ ගැන කියාපටිකම් මතකනං ගළ ඇතුළ තුළ ආධි කල්්‍යානයේ පිළිබඳ නසි කාරයයක්ේ. රද අපි කම ඕක මන්ගේ හැරිලා එකඒනා කියපු හිස්කතා සමට ඒ හිස්මත් නමේ ඒවයි දදින ජී ඇ ොගල්න් හොඳ ද්ුවකෝ තම්බිෙන ඇති නමුත් බුද්දේශනාව දරාගන්නකිවවිීමකක්ද ආිල්්‍යාන මජයේ කල්්‍යාන පරිියෝසාන කල්ල්‍යාන එකයි දරාගානකවේ අපි දරාගෙන තියෙන්නේ ඒනාගේ පුද්ගලික කතාන්දර. ඔන්න ඕක තමයි පින්නවත්න දෙවැනි කාරණය ත්ට ධර්මය දරාගඩ ඕන සුතදරු සුත සන්නි්චයෝ බහුස්ෘතුතෝ හොත්තට බහස්ෘත වන්න ඕන මොකක් ගැනද සීල සමාධී ප්‍රඥාව ගැන ඔය කාරණා දෙකම හදාගන්න පුළුවන් අපිට මේ කාලේ ඔය කාරණා දෙකම හදාගන්න පුුවන් ඔය දෙක හදාගත්තත් පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ යම් කිසි නාත කරන භාවයක් තියනවා සනාතයියා ඔය දෙකම නයාද ඉන්න බෞද්ධයන්ට බෞුතනයක් බෞද්ධෝ කියනයට ඔය දෙකම නෑ ඟට තුංගනි කාරණයේ බුද්ධ දශනාවවිති නොකත් ංගෙනනි රණය තුංගනි කාරණයේ තමයි පින්වත්නී පුනච පරං අවුසෝ බික් වූ කල්්‍යයාාන මිත්තෝ හෝති කල්යාාන සහයෝ කල්්‍යාන සම්පංචයෝ ඒකයන්නේ පිින්වත්නී තමන්ගේ ජීවිතයේ තුළ කල්්‍යාන ඇසු රක්තියාගන්නුවට. ්‍යයාන ඇුරක් නැතන් ධර්මයටිඉට බ කල්්‍යයාාන ඇසුර කියන්නේ ඕගොල්න්ගේ හිතායිශය කෙනෙක් කියෙන එක නෙමේ නිර්මල බුද්ධ වචනය කතා කරන කෙනෙක් ඇසුරතියාගන්න ඕන්ද මේ කාලන ලඟින්මින්ඩ ඔන්නෑ මේ රූපවාහිනී වලින් ගුවන් විදිලිවලින් මිතරම ධර්මය හනවා ධර්මියම කියන පටිච්ච සමුපාන්න ධර්මියම කියන අධසීල අධදිචිත්තා අධිපං්ා සංඛාත විදර්ශනාත්මක පැත්තිකඩ ගැනම අවධාරණය කරන කෙනෙ කල්්‍යාන මිත්‍රය කරගන්න. ඒ කල් එකන් එඉන්නන් ධර්මීයට මනුග්‍රහධන්නන ශ්‍රාවක භාවයක් තියෙන් ඕොනඒ කල්්‍යාන මිත්‍ර භාවයක් ඒ කල්්‍යාන මිත්‍රභාවේ කියල කියන්නේ. අ මුලමැදාාග පිරිසුදු නිර්මල පරි්‍යාපතියම දේශනා කරන පර්්‍යාපතියම දරන සම්මාධිට්ටික වෙනේක ගැනම කතා කරන. ත්‍රිහේතුක උපතක් කර තමන්ගේ ජීවිතය ගොඩ නඟාගන්න එක ගැනම කතා කරන මේ කමිකල සෝවාන්වෙන්නේ කොහොමද කියෙක් ගැන කතා කරන සතරාපායි ිෙන්නේ කොමද කියනෙ කතා කරන කෙනෙක්ම ඇසුරට තියාගන්න ඇසුර කියන්නේෙම ළඟට වෙලායිඉඳෙන කතා කරනවා කියනෙ නෙමෙයි ඒ වගේ කෙනෙක්ම පරමාදර්ශී චරිතය කරගන්න. පරමාදර්ශී චරිතය කරගන්න. එතකොට ඒක නාතර ධර්මයක් පින්වත්නියෝගොල්ලන්ගේ ජීවිත හාතරමිනිකාරණයේ තමයි බුද්ධදේශනාවේ තියෙනවා භාගතු වන්සේ දේශනා කරනවා පුනච පරම් භික්කු සුවචෝහෝත සෝවචස්ස කරණයහි දම්මෙහි සමනාගතෝ කාමී පදක්කින ගාහි අනුසාසනියන්. ඒ කියන්නේ පින්නත්නී එයා හොඳට සුවචයි කියනම ගක්ද. කීකරුයි. හොදට කීකරුයි. සුවචච කියල කියන්නේ කීකරු භාවවි කැනමකදද කීකරභාවිකැන් හොඳට පටිච්ච සමුපාදය ඇතුළ කීකරුවෙන්ඩඒක් නා කියනට කීකරුවෙන්ඩ පාමකොද ස්කෝලයන ලමයි වගේ මේ එකෙක් නාකීකරුවෙන්ඩ ඔන්න ඔගුොල්ලු කාටවත් කීකරුවෙන් එපා ස්වාමියන් බිඳට කීකරුවෙන්න්නත් එපා බිනිඳ වාමියයට කකරුවෙන්න්නත් එපා ඒතුර කෙනෙක් කිය විතකුට ිහ ීවිතයසන් පින්නත්න හොදතට පිච්ච සමුපාදයටට කීකරුවෙන්ඩු. තොට කබව අමුතුුවෙන් ආයයි බිරිඳ ස්වාමියන්ට කීකරුවෙන් ඕන කියෙක් නෑ. පටිච්ච සමුපා මොකද බිරිඳ ස්වාමියන්ට කීකරුණුත් ස්වායාතර කෙස්ටනන්තිරයා කෙලෙස්සොල කීරවෙලාතින්. එකොට ස්වාමියයා බිරිඳට කීකරුණුත් නෑති විවාජීවිද පවල් බිරිඳගේ තියෙනෙ වංචක ධර්ම විදිරට කෙස්නං ඇතුේ ඒයාඒ කෙලෙස් ධර්ම මත යඇපිට පටන්ගන්නවා. බිරිඳ නිසා මට මෙහම වුණා කෙලා ඔගොල් අට සම්සාර යහපතක් නෑ. අනේ ම මේ බිරිඳ නිසානතරුණේ මට මගේ වලදක්නෙමින් මට මේ බිරිඳනී වැරැද්දේ කියලා බිරිඳට වගකීම දීලා සංසාරයේ සානුකම්පිතක් මක්කෝගලන් හම්බින්නේ අනුම්පා කරන්නේ සසර කවරුව ඇයි සසර කියන්නේ මහ භයානක එක ඒක එයා නිසා වැරදුනා මෙයා නිසා වැරදුනා අහවලා නිසා වැරදුනා කියලා මාවිනම් ඔයාට යා නිසානි වැරදිල තින් ඔන්න හෙනම්ම නිදහස් දෙනවා කියලා ලෝකේ ඔබට නිදහස දෙන්ඩ කෙනෙක් නෑ නිදහස දෙඩ කෙනෙක් නෑ මිහි වන්නන් නිදහ සම්බි. යයානිසාද වැරදු යා වර්දරල තින් එනක් ඔයාට පොඩ්ඩක්ව දඩුවම ලිහිල් කියලා මෙහි කට්ටියට හදාගත දඩුවම් හදන්න පුුවන්. හැබයි පිවත් මරණින් පස්සෙ ජීවිතයේදී. ඉපදමින් මැරමින් යන සංසාර් ගමනය ඔගුල පිරුව පානක මේ සංසර අන්්ඩෝන. මෙහෙදි පිරිුව පාන්නට පුළුවන් විදත් බැරිද අපි දන්නන්නේ. එතු මෙිහිද ධර්මී කොචටරහුවීද ලැබි දන්නන්නේ. මෙහි සෝන්වත්ව වෙන්න පුළුවන් වෙදදි ලා අපි දන්නන්නේ ඒ නිසා මෙතන ධර්මී තියෙනවා සුවචෝ හෝත සෝචස්ස කරණෙහි දම්මයෙහි සමන්නාගතෝ කියල වචනය. සුවචා ඉදොර මේ කීකරුවී කියනකුට මේ අපේ රඔලුවට එන්නේ නිකම් පොඩි ළමයකුට කිව්වා වගේකක්. මේකේ හිට වඩක් ඇඹුරක් තියෙනවා සුව්ච එක නාත කරන ධර්මය ඕගොල්ලු කීකරුවෙන්ඩෙපා බිරිඳටවා. ස්වාමයාටවා. පුංචි දරුවෙකුට එමන මේ කතාව කියන්නේ මේ බණහන්න ඉටික වැඩිහිටි අය අම්මට තාතටත් කීකරුවෙන්ඩෙපා තුට කෙනෙක්ක හයි අම්මට තාතර කීකරු නොනොත්හෙම එබඳු ජාතියකට යාදේද පිරිිනට පුළුවන් තරම් පටිච්ච සමුපාදටම කීකරුවන්න. හේතු පල වසෙම් බලන්ඩ ලෝකයේ. එතකොට එයා අමුතුුවෙන් කීකරුෙන්ඩ දෙයක් නෑ. මොක දෙමවපියයින්න අම්මහ බරපතන විදිර කෙස් මත්ත සිංඟගත්ත. එතකොට ඒ දරවා අම්මගේ වචනයට කීකරුුණනොත් එහෙම එයා කෙලෙස් මතමයි කීකරු වෙලා තියෙන්නේ මංක කියයනේ අම්මට තාතාට විරුද්ධවෙන්න කියහෙම නෙමින් වැරදිවට ගණඩත් පුළුවවා නමුත් ඒගොල්න්ගේ ඒගොල්ම් මතම කීකරුෙන්ඩෙපා මේ නිර්මල බුද්ධ වචන ඇතියාගෙන හැම වෙලාකම සුවචවෙන්න පින්වත් පටිච්ච සමුපාදයට. ලෝකයේ හේතු පල වසේම බලන්න පුරුදුවෙන්න. හ මේ මේ බෙලාවේ අත් දකින්නේ පලයක්මයි කියලා දකින්න මේට හේතු කකසුනි කොහොමද කියලලා පටි්ච සමුපාදය ඇතුළ කියවන්ඩ ඒ පටිච්ච සමුපාදය මත කීකරු වෙනකොට ඒ කීකරුකම ඇතුළෙ පින්වත්න පුද්දුම සුව පත්තයා උදුම සුවපා පටිච්ච සමුපාද මත කීකරුණු. ඒමගේ තමයි එ පින්වත්නී මෙතන කියනවා කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වූයේ වෙයි න සෝචස්ස කරණයහි ධම්මයෙහි සමන්නාගත. සුවචභාවෙන් ඇති කරන ධරමයටමයි ගරු කරන්නේ. මොකද ධර්මේ භාගතු වහන්සේ බුද්ධ වචනය. එතු පටිච්ච සමුපාදය තුළ කේකරුවෙන්න්න කේකරුවෙන්ට යා දරමියයටමයි සංග්‍රහ කරන්න. ධර්මයටමයි ගරු කරන්නේ ද ධර්මයට ගරු කරනගොට කෙනෙ කියන පුළුවන් හරි අම්මතාත්තගේ වචනයට ඔබ වහන්සේ කියනවා කීකරුවෙන් එපා කියලා ඊට පස්සේ ඒ අම්මතාත්තට සලකන දරුවේ කම්බවෙයිද අම්මතාත්තට සලකන්නේ නැති දරුව බිහිවඩ ඔය එකතා බැරිද දැ මෙතන ඊට වඩා ගැඹුරක්තියෙනවා ොකදටා ැර ඊට වඩා තියන ගැඹුර තමයි යම්මලාවක ධරමයට සුවච වුණු එතු සුවච වෙන්නේම පටිච්ච සමුපාදයට පටිච්ච සමුපාදයට සුවචවෙච්ච තැක කීකරුවවෙච්ච තැනක ඉළඟට කියනවා සෝවචස්ස කරණයහි ධම්මෙහි සමන්නාාගතෝ එයා කීකර වුණී යම් ධරමීකටද ඒ ගුණදහමින් යුක්ත වූයේවෙයි ඒතේ ගුණ දහමින් යුක්ත වෙනකොට යා දැම් පිච්ච සම්පාදයට කීකරුව වෙනකොට පරිච්ච සම්පාදය මතුකරපු දරමීට කීකරුවෙනවා ධරමට කීකර වෙච්ච තැ පටන්ගන්නේ කොතනින්ද සම්මාධිතියේ සම්මාධික්්ටී පටන්ගන්නේ සම්මාධීට්ටීම් පටන්ගන්නකොට සම්මාධිට්ටය ඇතුළේ කාරණ දහයක්තියනො මොනවද ති දින්න දුන්දේ පිගන්න අති ටන්ත් විස්තන් අතිසුකට දුක්කටානම් කම්මනන් පළම්බි කරම් පල භාගය පිළි ගන්නවා අත්ති මතා අම්මව පිළිගන්න ඔය අත්තිපිතා තාත්ාව පිළිගන්නවා අත්ති ආයං ලෝකේ මෙලෝ පිළිගන්නු අත්ති පරලෝකය පරලෝප එතකට කවදාවති අම්මට අවර්ධක් කරන්නම නෑ ඇයි සම්මාධිට්ටිය කියන්නේෙම අම්ම පිළිගත්තකම අත්ති මාතා අතිපිතා තාතාව පිළිගත්තකම තුර ධර්මය පිගත්ත ැකයටට කවදාව තම්මව ම හැර ෑ නමුත කීකරුණේ අම්මගේ කෙලෙස් සහිත වචනයට නිමෙයි එයා කීකරුණේ පරිච්ච සමුපාදයට පරිිච්ච සමුපාදයට කීකරවෙල ලඳ ධර්ම ඒ පුද්ගලයාව මේ සම්මත ලෝකය ඇතුළ යුතුකම ඇතුළේ ත්‍යාව රඳවන විදිහ බලන්න සුවචෝ හෝති සෝචස්ස කරණයහි ධම්මෙහි සමන් අාගතු මහනිනි එයා සුවච වෙනකොට පරිි සම්පාදය තුලි කීකර වෙනකොට ඒ කීකරු බව ඇතිකරපු යම් ගුණයක් ගුණධර්මයක් තියෙනවා නම් ඒ ගුණධරමින් සමන්විත වෙයි එහෙමයිතින්. සමන්නාගතු ඒ ගුණධර්මෙන් සමන්නාාගත වෙනකොට අපේ ඒ ගුණධර්ම වලින් සමන්විත වන්න තැන පලවින එකම කාරද සම්මාධීට්ටියය සම්මාධිට්ටයටට එනකොට කාරණා දහයකින් ශක්තිමත් අම්ම අතතාතාාව පිගන්නවා මෙලෝ පරලෝ පිළිගන්නවා කරම පල පින්නවා රහතනන්ස පිගන්නවා පපාතික සත්තු පිළිගන්නවා දුන්ද පාක පිළිගන්නවා සිල්රකීමේ විාප පිළි ඔක්ො පිළි අරගත ු අම කවදාවත් මග හර නැයි අම්ම පිළි අරගෙන එයා අම්ම අම්මා වෙනුවෙන් ගරු කරන්නේ මෙබබඳු සුන්දර ධර්මයක් මුණ ගැහීම පිළි සයාමට කුස දුන්නා අ එතනින් යා අම්ම අල්ලන්නේ මේ බඳු සුන්දර ධර්මයක් මුණ ගැහීම පිණිස මාව දමනය විය හැකි මාව ශික්ෂණයට පත්තිය හැකි මේ ගෞතම බුද්ධසාාසනය පිළිසරන්න ලබා ගණ්ඩ පුළුවන් විදියට ඉන්ද්‍රියන් ආයතන ටික පහිටන තැනකට මටයාගේ කුසේ ඉඩ දුන්නා. ඒ කුසේ ඉඩදුන්නේක මැතිනි. අන්න ඒ වෙනුවෙන් පින්වත්න එයාට කවදාව තම්මව මගැහැරෙන්නේ. දැම් බලන්නකෝ අම්මල තාත්තල කියනේ වහග නිදලා. ඒ අම්මල තාතල කියපු අගෙන හිතපු දරුවන්ඩට අම්ම මගේ හැරි නෙද. කණ්ඩදීලා බොන්්ඩද්දීලා නාවල කවල පෝල කුසද්දීලා ලේද්දීලා කිරිද්දීලා ඇඟත්්දීලා ඔක්කොමදීලා. ඕක්කොමදීල වගේ වගත් නැතුව නිකං පැත්තකටම විසිකරපු දරුවු නැද. ඇයි. එයා සුවච කීකරු භාවේ හදාගත්ත පිච්චසමමුපාදයට නමයි. එයා එයාඒ පටිච්ච සමුපාදය මතපීට සෝචස්ස කරණයහි දම්මෙහි සමන්නාගතෝ. ස්තුුවච කීකරු භාවය ඇතිකරපුයේ ධර්මී කෙරෙහි යුක්ත භාවයක් ක අර් තිබබෙනෑ එන් සයි සමාධිච්චි තිබනෑ සම්මාධිට්චියය ඇතිනි සයාට අම්මතාතත් මගහැරුණා ඒ මූලික භාගතු වහන්සි වදාල දරමී පැදකුණුරන ්‍රාවකයකුණේ නෑය අන්න එතන අනාතයි එතන අනාත නොවීම පිණිස ඔගුළු පටිච්ච සම්පාදය ඇතුළෙම කීකරුවෙන් ඩෝන එතොට එබන්ඳු පුද්ගලයෙකුට කවදාවත්ම අරදින්නේෑ කවදාවත් අරදින්නේ ඔන්න හතරවිෙන එක. පස්සනි කාරණ පස්සනීකම ගත්ද. පුනච පරං අවුසෝ යානිතානී බ්‍රක්්මචරීනං උච්චාවචානීකින් කරනී යානී තත්ත දක්කෝ හෝතී අනාලසෝ බුදදේශනාාවී තියනවා අම්බලාබක, ඒ පුද්ගලයා තුළ සබ්‍රක්්මචාරීන් වහන්සේලාගේ යම්කුදු මහත් වැඩකටයුතු සොයා බැලීමෙන් යුක්ත වැද්ද එකට දක්ෂ වෙනෝ මේක ගිහියකුට ගලපල බැලුවොත් ඒ ඒ පුද්ගලයමී බුද්ධසාාසනය දන් පැන් පුදනාදී වත් පිළිවේටිකත් වරක් දන්නේ දම් දෙනවා වත් පිළිවෙත් හොලා බලනවා මොකද ඒවා මේ ප්‍රතිපත්තියට උදව්කරන මේ පැත්තේ තියෙන ඉතා වැදගත් දේවා හැබැයි මේ රිජු ප්‍රතිපත්තිය කැනෙ මගේ ඇතුලාන්තේම වඩාග්ඩ ඕන එක හැබ ඒවට මෙ හා පැත්ති තියෙන නිතා ඉහල ගුණ ධර්මතියෙනවා. ඒක ඒක නැත්තම් පින්වත් යාට නාත කරන භාාවය තුළ දැන් හිතන්නකෝ දැන් ඔන්න මේ මේ විදියට සීලයක් දෙවුණු කරන පඩිච්ච සමුපාදය විමස විමසා කල්්‍යාන මිත්‍රභාවයක් හදාගෙන හොන්දට ධර්මයක් අහගෙන ඉන්න කෙනෙකුට ආය උපතක් කර යනවා යනකොට පින්වත්නි මේ ටික නිසා යා සුගතියට ගියත් මනුස්සලෝකෙ ඩාවත් සමහර විට දුප්පත් පවුලක උපදින්න පුළුවන් එතකොට එහෙනම් යාගේ නාත කරන ධර්ම සම්පූර්ණ යම් වැඩිලා තිබුණාත් මේ ජීවිතය යම් දුකටයා විවෘත වෙනවා එකහන මේ නාත කරන ධර්ම තිබ්බොත් එයා සුගතියට එනවා සුගතියට ආවත් ඒ සුගති භූමිය ඇතුළේ ඔබෝ වඩාක් සැපදායික් කරන්න තැනකට පෙළඹන්න. මේ නාත කර ධර්ම ද් කරන.දේ බලන්න වේලාම සූත්‍රය කියල සූත්‍රයක් තියෙනවා. ඒ වේලාම සූත්‍රයේති නොව මහනිනි මේ එක භික්‍ෂුවකට ඒකාල මේ වේලාම කිය ්‍රා්මනික් දුන්න ධානයක් ගැතිනො රත්තරම්පුරෝ ප්‍රධීපාත්‍ර ස හාර දහත් දුන්නලු. ගේ රත්තරම් ර රිදී පාතර ස හර දහ දුන්නල ය ක්කෝම කිය බදුරජනස වදාලා මහනි ඔය ස හර දහි න ාරගඩ සුදුස මිනිෙක් ක හිටින කියනවා ඊට වඩා වටිනවා මහනිනක භික්ෂුවට දාන හැදන කියනවා. ඊටත් වඩා වටිනවා මහනිනී එබන්ඳු භික්‍ෂූන් සියනමකට දන් දෙනක එබන්ඳු සියනමකට දම් දෙනවට වඩා වටිනවා මහනිනී සෝතා පන එක්නකට දානතිිකත් දෙනයක කියනවා සෝතාපන්න සියනමකට දන් දෙනවට වඩා වටිනවා කියෙනවා සකදාාමී වෙච් එකක උත්තම මේකුටු දානටිකක්දනයක සකදාගාමී උත්තමිය සියක් නමකට දන් දෙෙනවට වඩ වටිනවකිෙන අනාගමී එක්කෙනෙකුට දාන ටිකත්දනය එක. අනාගමී සියනකට දන් දෙනවට වඩා වටිනවාකිනව රහතන් වහන්ස නමකට දානික්ත්දනයක රහතන් වහන්සලක් සියනකට දන් දෙෙනට වඩ වටිනෝකිෙනව පසේ බුදුරජාණන් වහන්ස නමක දාන හැන්දක් දනෙන ොඩානෙේ දාන හැදක් බුදුරජාණන් වහන්සේලා සියනමකට දන් දෙෙනවාට වඩා වටිනවා කියනවා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානනිටික්දනයක. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානිික ධානයන්දක් පුදනට වඩා වටිනවා කියනවා අයියට වඩා එකත් තියනවා ඊටත් වඩා වටිනව කියනවා බුද්ධ ප්‍රමක සංගයාට දානිටිකක් පුදනනික. බුද්ධ ප්‍රමුක සංගයාට දානි දෙනයකටත් වඩා වටිනවා කියනවා හතරදිගින් වඩින මහා සංගයාට පොඩි කුටියක් කදල පූා කරන. ඊටත් වඩා වටිනවා කියනවා ඇසිපය ගහන මොහොතක් මෛත්‍රී සමාධය දී වුණු කරන එක අන්න ප්‍රතිපත්තිය රිජු සම්බන්ධය ඊටත් වඩා වටිනවා කියනවා අසුරු සැනක් ගහන ොහතක් මේ ගිලි දෙ කල්ලන ට්ටු කරන බලාවක් අනිත්‍ය සඥාව වඩන එක ඒතුර දැං ඕෝකට ගොඩාක් මුදල්ල යන්නේ මුදල් යන්නේෙමන අනිත්‍ය සංඥාව වඩන් ර්ථිකක් ඔන්නන්නේ හැබැයි අර දන්දීමේ පටිපාට ඇතුළේ ඔගොල්ලන්නට අර් කුසලේ වැඩි වෙන විදි කතාවක් පැහදිලි ක නියයි නැබත උපතක් කරා ගියොත් හැබැයි අර අනි් සංඥාවෙ දිකට වැඩුව ැවත පතක් කරා න්නඇතුමනි වඩ පුළුවන්. යම්වෙලාවක ආයත් උපතක් කරා ගියොත් ඔබ. නැවත මවකුසක පිළිසිඳ ගත්තො. එතන අනාත නොවීම පිණිස පින්වත්නී මේ නාත කරන ධර්මී උදව් කරන ොමකක්ද මෙතන කියනවා පින්වත්නී ස්්‍රබ්්‍රක්්ම චාරීනං උච්චාවචානීකින් කරණී යානී. බක්ම ාරන් වහන්සේලා ඉලක්ක කරනම මොනවද කරන්න ඕන මට මොනවද කරන්න පුළුවන් කියලා හොයල බල්ල හොයල බලලා පුළුවන් විදිට දන් පැන්තුදනක ප්‍රත්්‍ය පහසකන් සපයනක යා නැවත උපතක් කරා යනකුට ඒ සුගතිගාමී ජීවිතය ඇදුලෙ වඩා සැපයක්ක් ඔබට ළඟා කරන්නෙක් උදව කරන. අපි දන්නේ ඔගොල්න්ද පිරිනුවවා පාන පුුවන් හැකියාව කොච්චරදකියඒ සෝවා වනත් පින්වති මේ නාත කරන ධර්මී මගැහැරුණොත් දිවිය ලෝක ගියත්. දිිය ෝකට ගේියපු තැනකුුණත් පින්ත් ල්පේසාක්ක විරුවත උපදන්නේ. බලන්න ශ්‍රාවකයාගේ සෝවාන විච කෙනෙක් පවා දිවිය ලෝකට ගියත්. මේ නාත කරන ධර්මය නැත්තං. මේ කාරණය මගහැරුණෝ පින්වත්න එයා සම්පූර්ණයම් දිවතල උපදින්න පුළුවන් අල්පේශක්ක විවරුවතර. එහෙනම් බලන්නයා නැවත උපතක් කරා ගියත් උපදින ජීවිතය වඩා සම්පදායක් කරන්න මේ නාත කරන ධර්මිය. හරියට උදව් කරනවා. ඊළඟට හායවිනි කාරණයේ තමයි පින්නත්නී මේ නාතර ධර්මෝල හායවිනි රණය මේයි එකටට සම්බන්ධයි. හායවිනිකාරණය තමයි පුනච පරං අවසෝභික්කු ධම්ම කාමෝ හෝතී පිය සමුදාචාරෝ, අිදම්මූ අභිවිනයෝ දෙැමිතන කියනවා. උලාර පාමුජෝ. පි අත්න ඒ පුද්ගලයා තුළ තියෙන්න්න ඕනුලු ධර්මයට කැමතිකමක් ධර්මීයට කැනට බුදුරජන්ස වදාල බෝධි පක්ෂික ධර්මයට කැමත්ක්තිය නු එකකෙන් තමයි ොගොලට නිව මාගගේ වඩ ගන්න යන්නේ පුද්ගලික කතාවලින් නිමේ එතකොට එයා ප්‍රියභාවයක් කදාගන්න ඕන කියනවා ප්‍රියභාවය කදාගන්නවුන් ෙන අබි ධර්මය කෙරෙයි අභිවිනේ කෙරෙහි ඒ ධර්මවිණී කරේ සතුටුවන සවභාවයක් තියෙන් ඕන කියනවා ඒ ප්‍රියබසින් දෙසන ගැබුරු ධර්මය කෙරේ ගැඹුරු විනය කෙරෙයි තම තමන්ගේ ජීවිතයට ආරෝපනය කරන බලන්න හැකියාවක්තියෙන් නොන් කර එක න පිවත්න්නේ අ ස්කන්ද ධාතු ආයතන පිළිබඳව පැහැදිලි කරද්ද මේ මගේ කතාවමයි මේ කියන්නේ කියල හැම වෙලාවකම ගලපන හැකියාවතියෙන් ඩෝඩ් දැන් ස්කන්ධ ධාතු ආයතන ගැන පැහැදිලි කරනකොට ඒ ගැඹුරු දහම් කොට්ටාස මතු වෙනකොට හැම වෙලාවක ෝගොල බලන්ඩුවල් මේ මම ැනේද මේ කියන්නේ මගේ ස්කන්ද ටිකත් මෙහෙම නේද මගේ ධාතුක කට්ටිකත් මේ විදියට නේද ඇතිවෙල නැතිවල යන්න කියලා අර අබිධර්මය තමන්ගේ ගැඹුරටම බැහැලා බලර හැකියාවතියා ගණ්ඩුවන්. දැන් මේ රූපවේදනා සංඥා සංකාර විඤ්‍යාන ඇතිවී ඇතිවි නතිවිී නැතිව යනවා කියනකොට මේ මට නියද මේ කිව්වි. මගේ ස්කන්ද ටිකත් මේ විදියට නේද ඇතිව ඇතිවි ඇතිවි නැතිව යන්නේ කියලා තමන්ගේ ජීවිතයට හැලලා බල ැියාව තියෙන්ලුවට දම් දෙන සිල් රකින බනාහන යොක්කොමත් එක්කම අර අභිධර්මී මතු වෙනකොට ගැඹුරු ධර්මී මතු වෙනකොට ඇතුට අිධර්ම කෙලකැන ගැඹුරු ධර්ම මතු වෙනකොට ඒ ගැබුරු ධර්මවිනේට අනුව මාව ගලපල බලන්න මට හැකියාවත් යෙන්න්න ඕන මගේ ස්කම්ද ටිකත් මේ විදිිය නේද දැන් බාහිර පටවිධාතු අභ්‍යන්තර පටවිධාතුවට සමාන කරලා කියද්දි මේ දෙකම සමානයි කියද ෝගොල් ඕගලගේ පටිවිධාතු එලිය ලකයට සමාන කරලා ගලප ගලප බලන හැකියාවතියෙන්ලොන්. ඒ හැකාව නැත්තන් ධර්මියල්ලන්න බෑ හත්වනියක තමයි පින්වත්නී බුද්ධ දේශනාවේ තියෙනවා. පුනච පරං වසෝ බික්කූ සන්තුට්ටෝ හෝතී ඉතරීතරයහි චීවර පින්ඩ පාත සේනාසන ගිලානක් පච්ච බේසජ්්‍ය පරික්කාරයෙහි සිව් පසේ පරිහරණය කර දියෝගොල්ලන්ගේ ජීවිතයනං. ප්‍රදධාන පරිහරය න්ටිගත්තේ නේ ඇඳම් පැළඳුම් බෙත්තේ හරපාන වාසස්ථාන කිය. ඕවා ගොලගේ ප්‍රධාන වශ්‍යතා. ඕවා පරිහරණය කරද්දී පින්වත්න ලැබිච්චදයෙන් සතුටු වඩුවන්. ඕවා සම්තෘප්තිමත් කරන්න ගියොත් අපට ධර්මයක් කල්ලන්න බෑ. පින්වත්න මේ ඕගල්න්ට ගෙමන්් හම් ේච් ජීවිත උපරිම අවුරුදු හැත්ත පහයි. ඕගොල්ලු දැන් ගඩා කම්බ කරලා වැඩන්නේ. ගොඩා කිතුරු කරා කියලා වැඩක් නෑ. පින්වත්න මේ ලැබිච්ච දේකින් සතුට වෙලා. வேලක් කැර වේලක් කාලා හරිකමක් නෑ පුළුවන්න්න ධර්මය හැසිරෙන්ඩ. මොකද ඔය විදියට ෞතිකව ගොඩා ද දෙවල් හොවෙලා සතර අපායට වැටන විදිී ජීතයක් අපට තියෙන්නේ. ඒනිසා ඕගොල්ලන්ට ලැබච්චදේ කාටවත් චෝදනාව යවන් එපා. ආණ්ඩුවට දොස් කියන්න්නත් එපා අම්ම තාත්තර දොස් කිය අන්ටත එපා ගොළොමි අපට දුන්න කියලා කාටවත් දොස් කියන් දෙ එපා. දරුවන්ට දොස් කිය අන්ටත් එපා ලෝකෙ කිස්තිවකොට චෝදනා කරන්නතුව මේ තමයි මගේ පැරණි කර්මයදායාදේ. සසර දීපපු දිර මට හම්බවෙලා යනෙ පම නැයි කියලා සංසුන් වඩ සංසුම්වෙඩ. සන්තුට්ටෝ හෝතී ඉතරීතරෙහි පත් මේකකිනොච් මචීවර පින්ඩ පාත සේනාසන ගිලානප පච්චේ බේසජ්ජ පරික්කාරයෙහි යම්පාාවසෝ බික්කූ සන්තුුට්ටෝ හෝතී. ඒ ඇන මේ සිව්පසේ ලැබෙන කොට ගහි පැද දෙක්ුුණම් කිවට පින්ඩ පාත සේනාසන ගලාන ප්‍රති ගැ තන කියන්නේ ඕගොල්ලන්ට ැබෙන ප්‍රද්ධාන අවශ්‍යතාබලදී මේ මගේ පරණ කර්මයම දායාදී. මටාද මේ විදියට ලැබිල තියෙන පැරණි කරමයට අනුවමයි කියලා ලැබිච්චදයකින් සතුටුුවඩ එලියට චෝදනාව අවන්ඩ එපා අද එල්ලියට මනි චෝදනාව කරන්න මන්ගේ අඩු අත්ද කින්නනි. එතකොට ඒක පින්වත්නි නාත කරන ධර්මයක්. තමන්ව සනාත කරගන්න පුළුවන් අවස්ථාව. හත්තුනිකාරණය තමයි පින්නත් අටවිනිකාරණයේ තමයි බුද්ධදේශනාවේ තියෙනවා පුනච පරං අවසෝ බික්කු ආරද්්‍ය විරියෝ විහරති අකුසලානන් දම්මානම් පහනාය කුසලානන් දම්මානං උපසම්පදාය. අටවිනිකාරණය තමයි පටන්ගත්ත වීරියතියෙන්ඩෝන. දැම්මික කල්දාලා හරිියන්න. දැවල් නාරබුදත්මැහැදිලි ඔගොල එක්තරා ධර්මියයක් ඇතුළෙ පිහිටලා තියෙනවා. ගොට ලෝක ගැ ය මහසක් තියන ඒ එකයි හම්බවෙච්චදේ පවා ෝකට චෝදනා කරන්න ඇතුව ලැවිච්ච දෙයකින් සතුට වෙන හිතක් තියන්නේ ආරද්ධ විරියෝ විහරති අකුසලානම් දම්මානම් පහනාය පටන්ගත්ත වීරියතියෙන් ඕනක නවා අකුසල් ධර්ම ප්‍රාණය කිරීමටත් කුසල් ධර්ම උපදවා ගන්න මොකක්ද කුසලේ බොජ්ජංග ධර්ම අකුසලේ නීවරණ ධර්ම නීවරණටික මඩින්නත් බොජ්ජංගටක උපදවන්නට ගොල්න්නට හැකිියාවදතතිය ඕන නවවෙනිකාරණේ දැම මවේග කියන දේශනාවට කාලිවර නිසා. නවවෙනිකාරණයේ තමයි පින්වත්ි පුනච පරං අවස්ෝබික්කු සතිමා හෝත පරමේන සතිනේ පක්කේන සමනාගතෝ හොඳට සතර සතිට්ාන මති ළඟට හිත පිටවගන්න ඕලන කියනවා. කය පැත්ති සි හතියාගන්න ඕන වේදනාව පත්ති සි ජතතියාගන්න ඕන එතකොට වේදනාව නිසා කෙලෙක් සැද. සිත පැත්තේ සීතතියාගණන්නුවෝන් නිසා සිත නිසා කෙස් සඇ විසිලා ඔබවමාරු ටෙන්න. සිතේ උපදින ධර්මයන්ගේ පැත්තේ සී තියාගන්නවු ඇතිවෙලා නැතිවෙල යන වට හිතේ උපදින ධර්මයන් නිසා ඔබමාරු වැටෙනෑ ඔන්න ඔොවිදිර සිහ පවත්වඩුවන්.සිහ පවත්වන කෙනෙ අවස්සානවසන් ගොඩනනාගාගන්නුවන් නාත කරන ධර්මය තමයි. පුනච පරක් අසෝ බික්කූ පඤ්ඥවා හෝතී උදයක්ත්ත ගාමිනියා පඤ්ඥාය සමන්නාගතෝ. අරියේ නිබ්බාදිකාය සම්මා දුක්කක්කාය ගාමිනියා බුදුරජාණන්සගේ දේශනාවේ තියෙනවා මැන්නවින් ප්‍රඥාවෙන් ලෝකයේ බලන්න ඕන මොකදද උදයත්ත ගාමිනියා ප්ඥාය ලෝකයේ ඇති වෙන නැති වෙන විදිේ සමුදයයි නිරෝධයයි දකින ප්‍රඥාව තියාගන්න ඕනේ ප්‍රඥාව ඇති වුණොත්. අභ්‍යන්තර බාහිට ලෝකය කරෙ අරිියාය නිබ්බේදික ආරියූ කල කිරීමක් උපදින්නේ එපාවීමක් එෙම නිමි ඇතිවෙලා නැතිවෙල යනවනම් මයිනෙන් ගණ්ඩ මොකුත්ම නෑනේද කියලා හිතට වැටහෙන්න්න පටන්ගන්නවා. අරියාය නිබ්බේධකාය සම්මා දුක්කක්කාය ගාමිනිිය බලාග්නිිද්දි දුකගෙවෙල යනවවා කියනවා. අයම්පි දම්මූ නාත කරනු මහනිදි මෙයයි නාත කරන ධර්ම කියලා ඉවර කනන්නේ. ඔය විදිට බල්ල කෙනෙක් නැවත කවදාවත් උපතක් කරා යන්න. ඔය ටිකේ එකට 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 ගැල්පි ගැලපි වැඩෙන අපින්නවත්න. මුලිින් පටන්ගර්ගන මේ කාරණ දහය දවුණු කරන්න ඕගොල්ලන් ඉන්න තැනවත් වැඩ කරන විදිහවත් වෙනස් කරගඩ දෙයක් නෑ ඔය ජීවිතය ඇතුළට මේ නාත කරන ධර්ම උපදවාගන්න විතරයිතයෙන් එබන්ඳ උපදවා ගැනීමක් පිණිස මේ උතුම් බුද්ධදේශනා ඔබ හැම දෙනාට උපකාරවේවා කිය.